ඩල්ලි සිරනායක මැතිතුමා එතුමා මුලින්ම මගේ ඇස් දෙකට දැක්කේ 1965 මහමැතිවරණයට එතුමා පොළොන්නරුවට පැමිණි වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ රැළිය අමතන්නට මගේ වයස අවුරුදු 14ක් විතර ඒ කාලේ වයස අවුරුදු 14 15 ළමයි විදිහට අපි යනවා හැම රැස්වීමක්ම බලන්න හැම නායකයෙක්ම බලන්න දේශපාලන චරිතයක් පිළිබඳව මේ ගෞරව කරන්නේ ඇයි ප්‍රතිමාවක් හදන්නේ ඇයි ප්‍රතිමා විවෘතවන්නේ ඇයි ලෝකේ බිහිවෙන එහෙම නැත්නම් ජාතික වශයෙන් වේවා අන්තර්ජාතික වශයෙන් කතා කරන විට දේශපාලන චරිත පිළිබඳව ප්‍රතිමා හදන්න ගුණ වනන්න ගුණ ගයන්න ඒ චරිත අධ්‍යයනය කරන්න ලෝකේ දේශපාලඥයින් කොපමණ තරම් එක් එක් යුග තුල බිහි වෙනවාද කියන කාරණය අප සෑම කෙනෙක්ම සිතා බැලිය යුතුයි. මීට පෙර කතා කළ සීලු දෙනෙක්ම ප්‍රකාශ කළ ආකාරයට ඩී.එස්. සිරනායක මහතුමා ආරම්භ කළ ගොවි ජනපද ව්‍යාපාරයකින් බිහි වූ ගොවියෙක් වේ දරුවෙක් විදිහට මම ඉතාමත් සතුටු වෙනවා ඩල්ලි සිරනායක මහතුමා පිළිබඳව අද කතා කරන්න ලැබීම පිළිබඳව. අපිට එදා දවස සහ අද දවස ගත් විට ප්‍රධාන වශයෙන්ම අපේ රටේ පමණක් නොවේ ලෝකයේම දේශපාලකයන්ගේ චරිත ලක්ෂණ බොහෝ වෙනස්කම් අපි දකිනවා. බලය සහ ධනය පිළිබඳව දේශපාලකයන්ට හැදෙන අසනීපේ රෝගය බොහෝ වෙලාවට අපි දකින්නේ අපේ රටේ පමණක් නොවේ ලෝකයේම පහුගිය දශක 3ක වගේ කාල සීමාවක් තුල තමයි උස්සන්න උනේ. 30ේ දශකයේ 40ේ දශකයේ 50ේ දශකයේ 60ේ දශකයේ ගත් විට ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් දේශපාලන ශේෂ්ත්‍රවල සිටි නායකයින් වැඩි පිරිසක් ප්‍රබුද්ධත්වයට පත් වුණා. ප්‍රතිමා හදන්න ජනතාවගේ සිත් ඇදී යන තත්ත්වයට ඇති වුණා. ඔවුන් පිළිබඳව කතා කරන්න පුළුවන් නායකයින් බවට පත් වුණා. ඒ නිසා සෑම විටම දේශපාලකයෙක් පිළිබඳව මේ කතා කරන්නේ එතුමාගේ චරිත ලක්ෂණ නිසා. එතුමා රාජ්‍ය පාලකයෙක් විදිහට කටයුතු කරපු ආකාරය නිසා. එතුමා ප්‍රධාන වශයෙන්ම බලය ජනතාව වෙනුවෙන් ජනතාවගේ යහපත සඳහා කැප කළ ශ්‍රේෂ්ඨ විශිෂ්ට නායකයෙක්. අපිට අද දවසේ වැනි චරිත පිළිබඳව කතා කරන විට මේ රටේ පොදු මහජනතාවට වගේම මේ රටේ පාසල් දරුවන්ටත් ඒ නිදහස ලැබූ යුගය නිදහස් ජාතික අරගලයට එක් වූ නායකයෙක්. ඒ වගේම ඒ යුගයෙන් පසුව දශක දෙක තුනක් මේ රට පාලනය කළ නායකයින් පිළිබඳව මූලික වශයෙන්ම සිහිපත් කරන්නට ඕන. මේ චරිත පිළිබඳව අපි ප්‍රතිමා හදනවා වගේම මේ චරිත නව පරපුරට පාසල් දරුවන්ට ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය පාලනයේ දේශපාලනයේ චරිත ලක්ෂණ ඔවුන් කටයුතු කළ ආකාරය පරිත්‍යාගශීලී භාවය දුෂ්කරත්වය මේවා පිළිබඳව විශේෂයෙන් ඔවුන් කටයුතු කළේ කෙසේද කියන එක අපි සිහිපත් කරන්නට ඕනේ. ඩී.එස්. සිරනායක මහතුමාගේ චරිතයත් ඩඩ්ලි සිරනායක මහතුමාගේ චරිතයත් පිළිබඳව කතා කරන විට මේ දෙදෙනාම එදා මේ රටේ ඉතාම දුෂ්කර ප්‍රදේශවලට ගිය ආකාරය මහා ඝන වනාන්තර උතුරු නැගෙනහිර අනුරාධපුර පොළොන්නරුව උතුරු මැද නැගෙනහිර පළාත මේ පළාත්වලට ගිහිල්ලා ගොවි ජනතාව සමග ඔවුන්ගේ දුක් කඳුළු කතාවන් වලට සවන් දුන්න ආකාරය එදා මොනතරම් දුෂ්කරතාවයකින් මේ පළාත්වලට ගියාද කියන එක සමහර ලාවට සැතපුම් ගණන් ඇතම් වෙලාවට පයින් ගිහිල්ලා ගම්මාන වලට ගිහිල්ලා ඒ ප්‍රදේශවල තත්ත්වයන් තමගේ ඇසට දැකලා ඒවාට අවශ්‍ය විසඳුම් ලබා දුන්න ආකාරය. ඩඩ්ලි සිරනායක මහතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදිහට අවංක නායකයෙක් විදිහට නිහතමානී නායකයෙක් විදිහට සරල නායකයෙක් විදිහට අද සිටින සියලු දේශපාලකයන්ට ඉතාමත්ම ආදර්ශ විශිෂ්ට චරිතයක් විදිහටයි මම දකින්නේ. ඒ නිසා එතුමාගේ පිළිරුවක් ප්‍රතිමාවක් විවෘත වන අවස්ථාවේ අද මේ අවස්ථාවට එක්වන්න ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. මට මතක් වුණා මේ උත්සවයට ආපු වෙලාවේ 1965 ඩඩ්ලි සිරනායක මහතුමාව
මුලින්ම දැක්ක වෙලාවේ මම වයස අවුරුදු 14ක ළමෙක් විදිහට මට සිහිනකින්වත් සිතනවාද මම ජනාධිපතිවරයෙක් වෙලා එතුමාගේ පිළිරුවක් විවෘත කරන්න අනාගතේ මට ලැබෙයි කියලා හිතනවා. ඒ දෛවියත් සමග ඒ ලැබුණු මම ඒ සලකන්නේ වාග්්‍යවන්ත අවස්ථාවක් විදිහටයි පින්වන්ත අවස්ථාවක් විදිහටයි යහපත් මිනිසෙක් පිළිබඳව යහපත් චරිතයක් පිළිබඳව ආදර්ශමත් මානවවාදියෙක් පිළිබඳව කතා කරන්න වගේම ගුණගායනා කරන්න සිහිපත් කරන්න අධ්‍යයනය කරන්න ඒ ආදර්ශය පිළිබඳව අද සිටින සෑම කෙනෙකුටම එය සිහිපත් කිරීමේ ප්‍රධාන අවස්ථාවක් විදිහටයි මම දකින්නේ.